අපිට පැහැදිලිව පේනවා ඊ දිනයේදී විශේෂෙන්ම පෑලියෝගොඩ මාළු වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වෙලා 49 දෙනෙකු කොයින් දාසාදිතයන් හැටියට වාර්තා වුණා. ඊට අමතරව විශේෂයෙන්ම තවදුරටත් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒකින්ද කළුතර ප්‍රදේශයේ මේ හා සම්බන්ධ වෙන්නේ මතුගම මීට ඉස්සෙල්ලා හමු වුණු බස් හිමියෙක් සහ ඒ ආශ්‍රිත සංඛ්‍යාවකින්. මේ බස් හිමියාගේ ඇත්තායත් අනිකුත් බස් රථවල රියදුරු මහතුරු, පොන්දස්තර මහතුරු මේ ආකාරයෙන් ඊයේ දිනේදී 13 දෙනෙක් ඒ ආයතනයේම ආසාදනයට ලක් වෙනවා. මේකත් අපි මේ විශ්ලේෂණාත්මකව ඉදිරියට ගිහින්ලා මේ කට්ටියගේ කාල සීමාවක් දීලා ඔවුන්ට මේ කාලෙදී මේ ආසාදනය වෙයි කියන බලාපොරොත්තු වතු කරලද පරීක්ෂණවලට අනුවද මේ ආකාරයට සොයාගන්න ලබන්නේ. දැන් මොහුන් සහ ඔවුන්ගේ ළගම ආශ්‍රිතයන් තව 13 දෙනෙක් ඇතුළු 26 දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව තමයි ඊයේ දිනේදී විශේෂයෙන්ම අපි කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ඒ වගේම පාලිදනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් යටතේ තිබෙන ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා ගම්මාන වශයෙන් ඒ ගම්මාන පුරාවට පැතිර යා හැකි තත්ත්වයක් තිබෙන හින්දා ඒ ගම්මාන හුදකලා කිරීමට ලක්තරු ලැබුවා. ඒත් එක්කම තමයි පෑලියගොඩ මේ හමුණු 49 මොන ආකාරයටද විහිදිලා තියෙන්නේ කියලා ගැන සොයලා බලද්දී වහාම තේරුම් ගිය දෙයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අපි මේ දක්වා ඇදිරි නීතිය යොදවා නැති ප්‍රදේශවල මේ ආකාරයෙන් මේ විහිදීමක් තිබ්බා. ඒකින්ද වහාම අපි ක්‍රියාත්මක වුණා නිරෝධායන ඇදිරි නීතියේ ප්‍රදේශවලට පනවන්න. එතකොට මෙහි දිගුව මොකක්ද කියන එකත් ප්‍රශ්න ඇති වුණා. මීට දින 3කට පමණ ප්‍රථම වත්තල කඳාන ප්‍රදේශයෙන් හමු වුණු එම වෙළඳුන් මාළු වෙළඳාමින් නායවලුන් කීප දෙනෙක් අපිට මේ ආකාරයෙන් හමු වුණා. මේක හුදෙකලා එකක්ද කියලා සොයා බලමින් සිටින අවස්ථාවේදී ඒත් එක්ක පසුදින අපිට හමු වෙනවා මේ කළුතර ප්‍රදේශයෙන් ආපු ඒ කියන්නේ මාළු වෙළඳෙකුත් හමු වෙනවා. එතකොට මේවා හුදෙකලා කියලා සමහර අවස්ථාවේ දක්වා දක්වන්න උත්සාහ කරත් මේ සම්බන්ධව ක්‍රියා කරන හින්දා තමයි අපිට හිතෙන්නේ විශේෂයෙන්ම මෙතන මේ ආකාරයට පෑලියගොඩ මෙම මාළු සංකීර්ණයේ ඒ අනුව පෙරේදා දිනේදී PCR පරීක්ෂණ 150ක් පමණ කිරීමට කටයුතු කරනවා මේ කනෙක්ට් ක්‍රමවේදය අනුව. ඒ අනුව 150න් 49ක් මේ ආකාරයට PCR පරීක්ෂණවලින් තහවුරු වෙනවා කොයිද ආසාදිතයන් හැටියට. එතකොට මේ වන විට අපි ගම්පහ දිස්ත්‍රික්කයට යොදලා තිබෙනවා. ඉතුරු අයවලුන් සම්බන්ධ තවත් වාර්තා අද උදෑසනට ලැබීමට නියමිතවක් තිබෙනවා මේ ඊ රාත්‍රියේවා. ඉතින් මේ ඔක්කොම අපි කල්පනා කරලා බලලා මේක විශ්ලේෂණය කරලා අපිට අවශ්‍ය වුවොත් කොළඹ දිස්ත්‍රික්කේ වුණත් යම් යම් ප්‍රදේශවලට යම්කිසි අවදානමක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා නම් වහාම ඒ ප්‍රදේශවලට උනත් නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට අපි පසුබටවන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මේ දේ කරනවා අවශ්‍යතාවය අනුව. ඉතින් ඒකින්ද සමහර තර්ක පැමිණෙනවා රටක් මේ ලොක්ඩවුන් කළ යුතුමයි කියලා. ඒක තමයි අපි ප්‍රථම අවස්ථාවේදී මේ සම්බන්ධව අපිට තිබිච්ච දැනුම ප්‍රථම වතාවට COVID-19 ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තිබිච්ච දැනුම සහ ක්‍රමවේදයන් අනුව රටක් ඒ අවස්ථාවේ ලොක්ඩවුන් කළා ඒක අපි රැක ගැනීමට අපි කටයුතු කරනු ලැබුවා. නමුත් මේ අවස්ථාවේදී මේ පිළිබඳව තිබෙන චටිතල පහසුකම් මේ ක්‍රියාදාමයන් ඔක්කොම පැහැදිලිව තිබෙන හින්දා තමයි අපි බොහෝ දුරට අවශ්‍ය තානෙට පමණක් හුදෙකලාවක් කරන්න ඕන නම් හුදෙකලාවක් කරන ගම්මාන පිටින් එසේත් නොමැතනම් නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්න ඕනේ නම් ඒ ප්‍රදේශයටම ඒ පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්න අපි කටයුතු කරන්නේ. ඉතින් මේ ආකාරයටයි අපි පවත්වගෙන යන්නේ. විශේෂයෙන්ම කිව යුතුයි පසුගිය දින 3 ඊයේ දිනයත් ඊට පසු දින දෙකත් එක්ක බැලුවන් පස්සේ මේ වන විට 186ක වගේ සංඛ්‍යාවක් මෙම මිනුවන්ගොඩ පොකුරෙන් ආසාදිතෙනු අයවලුන්ගෙනුත් 186 දෙනෙක් විශේෂමී දින 40 දෙනෙක් ඇතුළුව ඔවුන්ව රෝහල් වලින් පිටවත් කිරීමට මේ වෙනකොටත් කටයුතු කරලා දෙනවා. ඒ 40 දෙනා ගිය 40 දෙනාගෙන් 39 දෙනෙකුම යන්නේ එම කර්මාන්ත මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවයේ නියතු වල හිටියපු සේවක සේවිකාන් තමයි 39 දෙනෙක්ම මේ ආකාරයෙන් පිටත් වෙන්නේ.